කෝප් කමිටුවට අප විසින් යෝජනා කරලා තිබුණ හර්ෂිත සිල්වා මැතිතුමා එතුමා ස්වේච්ඡාවෙන්ම එම කමිටුවෙන් ඉල්ලාස් වෙනවා. ඒ පුරප්පාඩුවට කෝප් කමිටුවේ සභාපති හැටියට කටයුතු කරපු චරිත හේරත් මැතිතුමාව අපි යෝජනා කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපිට පැහැදිලිව දැනගන්න කැමති බ්‍රහස්පතින්දා දවසේ සිකුරාදා දවසේ කාලසටහනේ තියෙනවා 22 වෙනි සංශෝධනය පිළිබඳව. එය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරනවද? ඒ අනුව දැනට ඒ න්‍යායපත්‍රයේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකම 22 වෙනි සංශෝධනය සඳහා වෙන් කළා තියෙනවා. එහි යම් යම් සංශෝධන පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීම සඳහා ගරුක අධිකරණ ඇමතුමා විසින් කටයුතු කරා. ආණ්ඩු පක්ෂයේ ඉඳලා එළියට ඇවිල්ලා විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරු විදිහට වැඩ කරන්න පටන් ගත්තා. මේ පාර්ලිමේන්තුව පත් වෙලා මේ කමිටීස් පත් කරනකොට ගරු කථානායකතුමනි මේ 43 දෙනාගෙන් කිසිම කෙනෙක් මේ තේරීම් කාරක සභාවකට ඇතුළත් කරේ නැහැ. විශේෂයෙන්ම කෝප් කාරක සභාවට මේ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට ආපු කිසිම මන්ත්‍රීවරයෙක් ඇතුළත් කළා නැහැ. ඒක හිතාමතාම චේතනාන්විතව කරපු දෙයක් කියන එක පැහැදිලි. ඒ වෙනුවට අර මොලහතාගේ ගෝලියු ටිකක් තමයි ඒකේ පුරවලා තියෙන්නේ. ලැජ්ජයි. තාමත් ඒ අවතාරයට ඕන විදිහට නම් මේවා හෙලෙවෙන්නේ. ඒ ගැන ලැජ්ජයි. ඒ නිසා ඒ අසාධාරණය නිවැරදි කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා. මොකද මෙතන වැරදි මතයක් ඇති වෙලා තියෙනවා මේ නම් කැපීම ගැන. මේක ආණ්ඩුවෙන් කෙරුවද විපක්ෂයෙන් කෙරුවද කියන මතයක් ඇති වෙලා තියෙනවා. මොකද හරියට කෙලින් කිව්වේ නැහැ කවුද කැපුවේ කියලා. කැපුවේ ආණ්ඩුවෙන්. එතකොට මුලහතානෝ කියලා මන්ත්‍රීවරයෙක් නැහැනේ. මොකද මල්ලිනා මන්ත්‍රීතුමා. ගරු ඔබතුමාත් මුලහතානෝ ගැන කියනකොට මට chance එක දෙනවා වැඩි කියලා මට තේරෙනවා. ගරු කතානායක විපක්ෂ සංවිධායකතුමාට නෙවෙයි. ඒක ආණ්ඩු පක්ෂයේ හිටපු කෙනෙක්ට අයිති එකක්. දැන් පාර්ලිමේන්තුව අපි ආණ්ඩු පක්ෂය විපක්ෂ කියලා බෙදුනට ගරු කථානායකතුමනි ඔබතුමා තමයි මේ සියලු තීන්දුවල අවසාන විනිශ්චයකරුවා බවට පත් වෙන්නේ. මේ පිළිබඳව අවධානය යොමු කරන්න ගරු කථානායකතුමනි මේ කමිටුවලට නම් නෙවෙයි අවශ්‍ය. කෝප් කමිටුවද පෝක් කමිටුවද කියලා අද මම දැක්ක තියෙනවා Facebook එකේ post එකක් දාලා. මේ එතෙන්ට වට්ටන්න එපා ගරු කථානායකතුමනි මේක. පහුගිය පක්ෂනායක රැසීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා දෙපැත්තම එකඟ වෙලා තමයි මේ තීරණයට ආවේ. එතෙන්දී මම මැදිහත් උනේ මේ කාලය දීර්ඝ කිරීම ගැන එකඟතාවයට විතරයි. අනිත් සියලුම කාලය බෙදා හදා ගැනීම ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් එසේරම කතා කළ එකඟතාවයකට ආවා. ඒ වගේම කෝප් කෝපා කමිටුවලටත් සමාජිකයන් පත් කිරීම ඒ පක්ෂ නායකයන් විසින් සිදු කරන දෙයක් මිසක් මම පත් කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ කමිටුවල තේරීමේදී නම් ඉදිරිපත් කිරීමේදී ඒ අයට නාම යෝජනා දීමේදී අපි කිසිදු ආකාරයේ සම්බන්ධීකරණයක් මෙතන සිද්ධ වුණේ නැහැ. ඒක තමයි කරු කථානායකට දුන්නේ අපිට නිවැරදි කරන්න තියෙන්නේ. ඔබතුමා කෝවා පක්ෂ නායකයන් තීරණය කරන්නේ. ඔය කෝප් කමිටුවට පක්ෂ නායකයෝ එකතු කරලා සාකච්ඡා කරලා තීරණ ගත්තයි කියලා මම නම් අහලා නැහැ, දන්නේත් නැහැ. ඒ තීරණේ අරන් තින්නේ ආණ්ඩු පක්ෂය විපක්ෂය. දැන් මෙතන කෝප් එකේ වෙලා තින්නේ මම දන්න විදිහට අපි අර කෙළවරේ ඉන්න රංජිත් බණ්ඩාර මැතිතුමාව තමයි ඔගේ සභාපති කරන්න මොලහතානෝ උපදෙස් දීලා තින්නේ. ඒ මොලහතානෝ දීලා තියෙන උපදේශයට අනුව අවශ්‍ය ඡන්ද ටික ලැබෙන විදිහට තමයි ඒක සංයුතිය හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ආණ්ඩු පක්ෂේ ඉඳලා විපක්ෂයට ආපු කිසිම පක්ෂයක කිසිම කෙනෙක් නියෝජනය කරලා නැත්තේ. කථානායකතුමා හැටියට ඔබතුමා තමයි අපේ පාර්ලිමේන්තුවේ අපේ මේ දුක් ගැනවිලි කියන්න තියෙන පුද්ගලයා. ඒ වගේම ඒවා නිවැරදි කරන්න ඉන්න පුද්ගලයා. ඒකින්ද ඔබතුමාට බේරෙන්න බෑ මේක මේ පක්ෂ නායකයින් ගත්ත තීන්දුවක් කියලා. එතකොට ස්වාධීන වුණ කණ්ඩායම සම්බන්ධව ගිහිලා විපක්ෂයේ වාඩි වුණ අය සම්බන්ධව කටයුතු කරන්න ඕනේ විපක්ෂය. ඒකට ආණ්ඩු පක්ෂයේ දොස් කියලා වැඩක් නැහැ. මොකද සමහර අය හිතනවා මේ ආණ්ඩුවේ තනතුරු ගන්න බැරි වෙලා තනතුරු අහිමි වෙච්ච අය ගිහිලා විපක්ෂයේ තරහට වාඩි වෙලා ආණ්ඩුවට දොස් කියලා වැඩක් නැහැ. මේ මොලහත ගැන කතා කරනවා. මම දන්නේ මම නම් එහෙම කෙනෙක් මේක දන්නේ නැහැ. ලක්ෂ්මී ගියාල ඇමතුමා කිව්වේ ඒක. හැබැයි ආචාර්ය කොල්ලිනාරසිල්ල මැතිතුමා කිව්වා ස්වාධීන වෙනවයි කියන්නේ ඔලු තුනේ බෝරුවෝ කියලා. ගරු විමල් වීරවංශ ඇමති හිටපු ඇමතිතුමා කියපු ඒ අදහස මම කාගේවත් පපට් එකක් නෙමෙයි. අපිට ස්වාධීන වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. මම මහාචාර්ය කියන්නේ ඇත්තටම මහාචාර්ය තනතුරක් තියාගෙන ඒක මතක තියාගන්න. තමුන්නාන්සලා ඔය පුම්බල මහාචාර්යවරු පුළුවන් නම් ඔප්පු කරන්න තමන්ට මහාචාර්ය තනතුරක් තියෙනවා කියලා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමු කළා. ගරු අග්‍රාමාත්‍යතුමා මේ සභාවේ ඉන්න වෙලාවේ මම අහන්න කැමති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක රජයේ කාර්ය මණ්ඩල ගිවිසුමකට ගිහිල්ලා තියෙනවා. ඒ ගිවිසුම ඇයි මේ සභාවට ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා. ඒ ගිවිසුමේ තියෙන වගන්ති මොනවද එකඟ වෙලා තින්නේ කියලා රට දැනගන්න ඕනේ නැද්ද? විමල් වීරවංශ මන්ත්‍රීතුමා හොඳින් දන්නවා මේ ප්‍රශ්නේ කීප වතාවක් සභාවේ නැගුවා. සභානායකතුමාත් උත්තර දුන්නා, මුදල් අමාත්‍යංශත් උත්තර දුන්නා. තවම ගිවිසුමකට අවතීර්ණ වෙලා නැහැ. එකඟතා ගිවිසුම් පිළිබඳ කෙටුම්පතක් පමණයි තිබෙන්නේ.